ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගයි ප්‍රතිමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස් තල වෙත කොරෝනා 27ක් අදත් හමු වෙයි කන්දකාඩු පොකුර පාලනය කරනවා සෞඛ්‍ය අංශ කියයි මග්ගුණ විරලී රළපා ගන්නට ගිය මල් කැකුළු දෙකට වුණු දේ අංගොඩ ලොක්කාගේ රන් කෑල්ලයි ගයියයි පොලිස් දැලේ සුකෝපභෝගී නිවසේ පවත්පාගෙන ගිය හොර ලිපි නිෂ්පාදනාගාරය දැන් දේශීය පුවත් කන්දකාඩු කොරෝනා පොකුර ඉදිරියේදී පාලනය කළද පවත්නා අවදානම පිළිබඳව ජනතාව දැඩි ලෙස සැලකිලිමත් වේතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන්නේ ජනාධිපතිතුමා මේ දක්වා නිවැරදි තීරණ ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද අවදානම පිළිබඳව අදහස් පළ කළා මේ අතර තවත් 25 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට අද දිනේ හඳුනා ගැනුණා මෙම කන්දකාඩු පොකුර ගත්තහම රෝගීන් හඳුනා ගැනීම ඒ වගේම ස්පර්ශකීන් හඳුනා ගැනීම ඔවුන් නිරෝධායනය කිරීම මේ කටයුතු සියල්ල සාර්ථකව සිදු වෙලා තියෙනවා මේ විශේෂයේ අවධානය යොමු වෙලා තියෙන්නේ රාජාංගන ප්‍රදේශයට මොකද මෙම රාජාංගන ප්‍රදේශයේ මේ ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ඒ ප්‍රදේශ මීට නතු වෙලා තියෙනවා එම ප්‍රදේශයේ සංචරණය සම්පූර්ණයෙන්ම අඩාලකොට නවත්තලා තියෙනවා රාජාංගන සිද්ධිය ගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි එම රෝගියාගේ ඥාතියෙකුගේ මරණ අවස්ථාව සහ ඒ බණ අවස්ථාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ තත්වයන් එම මාර්ගෝපදේශ හරියාකාරවම ක්‍රියාත්මක වුණා නම් අනිවාර්යෙන් මෙම රෝගීන් සංඛ්‍යාවත් අපට හමුනවන්නට පුළුවන් ඇතිනවන්නට පුළුවන් මේ කන්දකාඩු පොකුර හරහා මේ ශ්‍රී ලංකාව පුරාම මෙවැනි තත්වයක් ඇති වෙලා නැහැ මෙම තත්වයේ තියෙන්නේ යම් කිසි ස්ථාන කීපයක මෙවන විට මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2644 1981 දිනක සුවය ලබා සිටිනවා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 652ක් රෝගීන් යැයි සැකකිරීම 112 දිනකු වෛද්‍ය විමර්ශන යර්ථයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා ඊයේ දිනේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 106ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ තත්ත්වය හා සමැදිව පරීක්ෂණ වාර්තාවලට අනුව මේ දක්වා 492 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට සොයාගෙන තිබෙනවා 429 දෙනෙකුත්ම පුනරුත්ථාපනයේ වෙන අයලුනුත් 47 දෙනෙකු කාර්ය මණ්ඩල වලට අයත් අයලුනුත් ඒ වගේම තවත් 16 දෙනෙකු ඔවුන් හා සම්බන්ධ වුණ අයලුන් සමහර නගරවලින් කොවිඩ් ආසාදිතයන් හමු වෙනවා කියලා මේ තිබෙන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුල සේවයේ ඉන්න කාර්ය මණ්ඩල හෝ ඒ පුනරුත්ථාපනයේ වෙන පුද්ගලෙක් කන්දකාඩු වල සිට කොවිඩ් ආසාදිතයෙක් හැටියට ස්වාගත්තම් පස්සේ මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක දැනුම් දෙනවා PHI ලට මේ සම්බන්ධව මෙහෙම් පුද්ගලයෙක් හොයාගත්තා කියන වචනයත් මේ අවස්ථාවේදී කතිකාවකට ඇවිල්ලා තිබෙනවා ජනාධිපති කාර්යාලයේ මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගෙන් සියලුම විස්තර ඒ අවස්ථාවේදී මේ දිනම ලබා දීමට අපි පසුගිය මාස 3-4 පුරාටම ක්‍රියාකරුන් ලැබුවා ඒ ආකාරයෙන්ම ඉදිරියේදීත් මේ විස්තර ලැබුණු වහාම අපි ශ්‍රී ලාංකිකයන් වෙත සියලුම දෙනා වෙත දන්වා දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා රාජංගනීය පහේකන උපදේශී ගම්මාන 11ක් මේ වන විට හුදකලා කර තිබෙනවා ඒ එම ප්‍රදේශයෙන් ආසාදිතින් කීප දෙනෙකු හමුවීමත් සමගයි ප්‍රදේශයේ PCR පරීක්ෂණ වැඩි කර තිබෙනවා මේ අතර උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජංගනීය ප්‍රදේශයේ රෝගී පැතිර යාමේ ඉඩකඩ අහුරා ඇති බවයි කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි නිවසට පැමිණි තවත් හමුදා සමාජිකින් දෙදෙනෙකුට කොරෝනා වෛරසයේ ආසාදිනී වී ඇති බව වාර්තා වෙනවා
ඔවුන් දෙහිඅත්ත කණ්ඩියේ ප්‍රදේශයේ පදිංචි කරුවන් ඔවුන්ගේ පවුල්වල සමාජිකින් ඇතුළු සමීපතම යන්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා අද දහවල් දෙහිඅත්ත කණ්ඩියේ පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව සීරුපිටියේ සහ දේවිද්දාගම් ප්‍රදේශවල නිවසියන් 32 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළා එම ගම්මානවල සීලු බෙලිඳ සැල්ද වසාදමා තිබෙනවා මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් පවත්වමින් පවත්නා අවදානම් තත්ත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කළා ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුයි මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි ඉදිරියට කළ යුත්තේ මොකද්ද කියන කාරණේ පළවෙනි වැදගත් දේ තමයි දැන් මෙතන රෝගී පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා ඒ ආශ්‍රිතව තව පොකුරු කිහිපයක් බිහිවීමේ අනතුරකට ලක් වෙලා තියෙනවා ඒ නිසා ඉතාම ඉක්මනින් කඩිනමින් මේ අය PCR පරීක්ෂණ ලක් කළ යුතුයි මේ දක්වා අධිකරු ජනාධිපතිතුමා මේ රටට හරි නායකත්වයක් දීලා හරි තීන්දුව තීරණ ප්‍රකාශයට පත් කළා තියෙනවා විශේෂයෙන්ම අපි අද දවස් තුන දෙන වார்த்தාවත් එක්ක ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීම ලබා දීලා රට හරිතැනට ගෙනියන්න දේශපාලන අධිකාරී විදියට මේ දක්වා දීලා තියෙන කැපවීම ඉදිරියේ ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ යෝජනාවලිය ඇතුළේ අපි බාර දීලා තියෙනවා අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ප්‍රාදේශීය වශයෙන් මේ ප්‍රදේශ හුදකලා කරන්න කියන එක. දැනට අවදානම් නැහැ සමස්ත රට සම්බන්ධයෙන්. නමුත් ඉදිරියේදී අවදානම් අවම කරන්න මේ මොහොතේදී රාජාංගනේ කුණ්ඩසාලේ සම්බන්ධයෙන් අපිට අපරාධ වූ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. ඒ ප්‍රාදේශීය වශයෙන් ගන්න තීරණ ටික හරියට ගත්තොත් රටම ලොක්ඩවුන් කිරීමේ ප්‍රශ්නයක් මතුවෙන එකක් නැහැ. ආණ්ඩුපක්ෂයේ විදිහට කරන රැස්වීම දැන් අද දවසෙන් පස්සේ දවස් කීපයකට නවත්තලා තියෙනවා. ඒතර අවදානම තක්සේරු කරන්න පුළුවන් වෙනවා. දිනේ දක්වා යන මැතිවරණ ප්‍රචාරක කටයුතු තමයි ලොකු අවදානම තියෙන අවස්ථාව. ඒ නිසා විශේෂයෙන්ම මේ දවස් කීපේ අපි සියලු මැතිවරණ අපේක්ෂකයන් ඉල්ලනවා. ජනාධිපතිතුමා දුන්න ආදර්ශය සැලකිල්ලට අනුව කෙටි කාලීනව මැතිවරණ ප්‍රචාරක රැලි පවත්වන එකෙන් තරමක් ඈත් වෙන්න ඉහරා ජනතාව අවදානම පිළිගන්න එපා කියන පණිවිඩය. ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් ජීවිතාක්ෂයට පත් වූ ධීවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ අඟුලාන පොදු සුසාන භූමියේදී ප්‍රදේශීය ආරක්ෂාව දැඩි කිරීමටද පොලිසිය පියවර ගත්තා. වෙඩිතැබීමට අදාළ සිද්ධිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද විභාගයට ගැනුණා. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීම බැවින් පවුලේ ඥාතීන් කිසිවෙකුත් අධිකරණයේ හමුවේ පිහිට සිටියේ නැහැ. මේ හේතුවෙන් නඩුව ලබන 16 වනදා යළි කැඳවීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගී වුණා. පවුලේ සමාජිකයෝ එවැගේම මේ ප්‍රදේශවාසීන් පොලිසියට ඉතාමත් ලොකු සහායක් දීලා ඉතාම සාමකාමීව සංසුම මේ අවල් කටයුතු කරගෙන අපේ අවස්ථාව දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා පවුලේ ආයතනයත් එවැගේම මසල් වාසීන්ටත් සිද්ධ වෙලා තියෙන සිද්ධිය සම්බන්ධයෙන් ඉතාමත් සාධාරණ විවිධ පෙන ආකාරයෙන් පරිශන කටයුතු සිදු කරලා ඉවරලා ඒ වෙලාවත් නියම් සිවර්ධක ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නවා ඉතින් හොඳ ආදර්ශයක් මම හිතන්නේ මේ අගුලන ප්‍රදේශයේ මේ පෙර සිද්ධිත් එක සලකලා බලනකොට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පොලිස් රිළ දහරින් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් සැරියන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කරන ලෙසයි වැඩබලන පොලිස් ප්‍රතිවරයා නියෝග කර ඇත්තේ. අඟුලන පොලිස් ස්ථානයේ නිල දහරින් පිරිසක් පෙරේදා රාත්‍රියේ මාර්ග බාධක යොදා හදිසි වාහන පරීක්ෂාවක් සිදු කළා. එහිදී මේ ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ දෙකක 5 දිනකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස් නිල දහරින්ට ගල්වලින් පහර දීමට උත්සාහ දරූ බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනියාවෙන් වෙඩි තැබූ බවද සඳහන් වුණා. එහිදී තුවාල ලැබූ 39 හැවිරිදි දීවරයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. සිද්ධියට අදාළව නීති අකුරටම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ. ඒ අනුව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනතුරුව පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණා. කලුතර මග්ගුණ ප්‍රදේශයේදී මුහුද නැරඹීමට ගිය දෙරිදියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. බලපිටියේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මංගල උත්සවයකට සහභාගී වීමෙන් පසු මග්ගොණ වෙරළ තීරයට පැමිණ තිබෙනවා. එහිදී කුඩා දරුවන් රළපාකමින් සිටියේදී කුඩා දරුවන් 4 දෙනෙකු සහ වැඩිහිටියෙකු මුහුදු රළට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ළමයින් 2 දෙනෙකු සහ වැඩිහිටියා බේරා ගැනීමට හැකි වූ අතර සෙසු දැරියන් 2 දෙනා අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වුණේ වයස අවුරුදු 10ක් සහ 15ක් වන දැරියන් 2 දෙනෙක්. නවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම දැරියන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මොල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේදී අංගොඩලොක්කාන මෙතේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 5ක්ද සමගයි. අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු විදානගමගේ ගයාන් දර්ශන නොහොත් ගයියා නැමැත්තෙකු බවයි පොලිසිය සඳහන් කළේ. අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතන හා බියවැද්දීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී බන්ධනාගාරගතව සිටියා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හංවැල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකු වූ සුමේද නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්නේද ගයියා නැමැති මෙම අපරාධකරුවායි. මේ අතර නදීක සේපාල දසනායක නොහොත් රන් කෑල්ල නැමැති අපරාධ කල්ලි සමාජිකයාද පොලිස් අත්අඩංගුවට පත් වුණා. අර මගේ බැංකු පොත් ගන්න දෙන්නේ. බාන්න මේ අල්මාරි කෝරේ. 2018 වසරේදී එම සැකකරු අත් බෝම්බයක්, රිවෝල්වරයක්, T56 පතුරුම් 10ක්, ගෑස් මුහුණු ආවරණයක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග අත්අඩංගුවට පත් වී තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසය ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කළ අතර එහිදී බැංකු පොත් හා සිම් කාඩ් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අගමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා හමු වුණා. නාවික හමුදාපතිවරයා සිය දුරෙන් විශ්‍රාම ගැනීමට පෙර අග්‍රාමාත්‍යවරයා හමු වූයේ අද පෙරවරු වෙයි. සිය සේවා කාලයට අදාළව ලද සේවා දිගුව අවසන් කර නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ජූලි 15 වනදා විශ්‍රාම ගැනීමට නියමිතයි. අම්බලංගුඩු ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙකු වන ඔහු නාවික හමුදාවට එක් වූයේ 1984 වසරේදී. මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දැක්වූ අදහස් ඇතුළත් 20:20 ජනමතය දැන් එක්සත් ජාති පක්ෂයට අද යම් අය මේකෙන් පෝෂණය වෙලා උපරිම සහය ලබාගෙන අද ඇඟිලි දික් කරගෙන අප්‍රචරිත ඝාතනය කරනවා. මේ එක්සත් ජාතිය පක්ෂය තමයි එයාට දේශපාලනේ ආයන්න උගන්වලා දුන්නේ. අද මේ කරන අය මොනවද කරන්නේ? නැත්තම් එක්සත් ජාති පක්ෂයට ආදරයක් තියෙනවනම් මේ වගේ දෙයක් කරනවද? අලියාගේ ඇඟ උඩ මැස් එක ආවයි කියලා අලියට ප්‍රශ්නයක් ඇති වෙනවයි. ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මඩේ දාලා හොදපු පිරිසක් අදක්ෂ බවට පෙන්වූ අවුරුදු 25-30ක් තුළ දේශපාලනය තුළ අදක්ෂයි කියලා පෙන්නපු මේ දේශපාලන මරමස්ථාන, දේශපාලන හොරු, මංකොල්ලකාරයෝ අද අපෙන් ඉවත් කරපු පිරිසකුත් ඉන්නවා එතනට වෙලා. ඉදිරි පාර්ලිමේන්තුවේදී සිරිකොත බලය ඇල්ලීමට අරගල කරන විපක්ෂය අපි හමුවේ දිගින් දිගටම පවතිනවා. එවන් මොහොතකදී විපක්ෂයේ කාර්යභාරය වල පල්ලට හෙද වැටෙද්දී විපක්ෂයේ කාර්යභාරය බැවරෙන්නේ මා විශ්වාස කරනවා आदरणीय गौरव प्रणाम පක්ෂ කඩන්න ගත්ත තීරණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වෙච්ච රමුණ සභාපති අගමැති අපේක්ෂකම ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වෙච්ච එක උල්ලංඝනය කරමින් තමයි ගරු අග්‍රාමාත්‍යතුමා ඒ අලියාගෙන් ඉල්ලන තීරණේ ගත්තේ කකුලෙන් ඇදීම සඳහා. ඉතින් ඒක ලොකු හානිය හානිය වෙන්නේ නැහැ ඊට පස්සේ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කටට එන ඕන එකක් කියන කිසිම තේරුමක් නැති අර්ථ ශූන්‍ය වචන කියන කෙනෙක්. තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. එතුමා මොනවද කියන්නේ පෞගී ජනාධිපති දින කාලේ හැමදාම අපම නාරය හොඳයි කියනවා, නාඩිය හොඳයි කියනවා, එන්ජින් එක හොඳයි කියනවා, මෝටරය හොඳයි කියනවා, ඩයිනමෝ එක හොඳයි කියනවා. මේ එකක්වත් තමුන්නාන්සලා වැදගත්. එතුමාගේ මෝටරේ තමුන්නාන්සලා වඩා වැදගත්ද? හොඳ වුණාම නැහැනේ. එතුමාගේ ඩයිනමෝ එක තමුන්නාන්සලා කණ්ණදෙනේ. සජිතුයි රණිලුයි දෙන්නම ඉල්ලන්නේ කොළඹින්. ඒ දෙන්නම ගන්න මනාප ගන්නට වඩා දෙගුණයක් වැඩිය මනාපාරං. ඒ දෙන්නට යවන්න ඕන පණිවිඩයක්. දැන් ඉසින් දේශපාලනේ චුත වෙලා ගෙදරට වෙලා දින දෙකක් කාලා වෙන දෙයක් බලාගෙන හිටාල්ලයි කියන පණිවිඩය යවන්න ඕන.
ගල්ලේ කරාපිටේ හිරිමුර ප්‍රදේශයේ සුකොබෝගේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ මුද්‍රණාලයක් පොලිසිය වටලා තිබෙනවා. මෙම මුද්‍රණාලය පවත්වාගෙන ගිය බවට සැකපිට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. කුලී පදන මත ලබාගත් මෙම නිවසේ විවිධ වර්ගයේ ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වුණා. ළමයින් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අදාළ ලිපි ලේඛන ඇතුළු සීලම වර්ගයේ ලිපි ලේඛන ව්‍යාජ ලෙස මෙම ස්ථානයේ සකස් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වලාන දූෂණ මර්ධන ඒකකයේ කළ වැටලීමේදී ලිපි ලේඛන සකස් කිරීම සඳහා අවශ්‍ය උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙනුණා. සැකකරු සහ මෙම භාණ්ඩ හෙට දිනේ ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොහොතබඩ දුම්රිය මාර්ගයේ උදෑසන සහ සවස දහවනේ වන සියලු දුම්රියවල කාලසටහන් සංශෝධනය කර තිබෙනවා. මගින්ගේ පහසුව සඳහා අද දින සිට මොහොතබඩ මාර්ගයේ දහවනේ වන සියලුම දුම්රියවල දහවන වේලාවන් සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරන්නේ. සංශෝධනය කළ කාලසටහන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ්බඩවිය වන www.railway.gov.lk ඔස්සේ ලබාගත හැකි. දකුණු පළාත් තුළ ඇති ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද බෙහෙත් ශාලා වැඩිදියුණු කිරීමට පීවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමකේ මහතා පවසනවා. දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දකුණු පළාත් සභාව යටතේ තේ ක්‍රියාත්මක කෙරෙන ආයතන සහ දෙපාර්තමේන්තු අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළා. ගල්ල දිසානායක රජයේ ආයුර්වේද රෝහල නිරීක්ෂණය කළ විලිගමගේ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. මේ පළාත තුළ දැනට තියෙනවා ආයුර්වේද රෝහල් 8ක් ප්‍රධාන රෝහල් 3ක් සහ ඖෂධ නිෂ්පාදනාගාරයක් ඒ වගේම මධ්‍යම බෙහෙත් ශාලා 28ක් තියෙනවා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ක්‍රියාත්මක වෙන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන තියෙනවා ආයුර්වේදීය සම්බන්ධ. ඉතින් මේ කොටස අපේ රටේ වැඩිපුර සැලකිල්ලක් නොදක්වන නමුත් ගම්මට්ටමේ ජනතාව විශේෂ කොට සැලකන අංශයක් විශේෂයෙන්ම පළාත් සභා මට්ටමේදී මේ අංශය ප්‍රවර්ධනය කරලා විශාල සේවාවක් ප්‍රජාව වෙත ලබා දෙන්න පුළුවන් කියලා වටහා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ සුහුරු වගා ව්‍යාපෘතිය යටතේ වගා කිරුණු භෝගවල අස්වැන්න නෙලීම මේ දිනවල සිදු කරනවා. සුහුරු වගා ව්‍යාපෘතිය යටතේ තිස්සමහරාම කොඩිගහවැව ජනශක්ති ගොවි සංවිධානය අක්කර 20ක පමණ රටකචු වගාවක් සිදු කර තිබෙනවා. එයින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවයි ගොවීන් පවසන්නේ. නිසි කලට ජලය ලබා ගැනීමට හැකිවන පරිදි වාරි පද්ධතියක් සකස් කිරීම නිසා වගාව සාර්ථක ආකාරයෙන් සිදු කර ගැනීමට හැකි වූ බවද ගොවි ජනතාව ප්‍රකාශ කරනවා. සුහුරු වගා ව්‍යාපෘතිය යටතේ පොහොර, ජල නල, වතුරු මල් ඇතුළු උපකරණ රසක් නොමිලේ ලබා දීමටද කටයුතු කර තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයන් මත වගා ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒ ව්‍යාපෘතිය යටතේ අපිට අපේ මේ වගා භූමියට රජකඩු වගාව වගා කරන්න අපිට බීජ ලබා දුන්න ගෝජන් සේවය හා රජයේ ආයතන එක්කහු වෙලා එම ව්‍යාපෘතිය යටතේ අපි දැනට අක්කර 20ක ප්‍රමාණයක් රටකජු වගාව වගා කරලා තියෙනවා. දැනට ඒ කොරෝනා මේ වසංගතය අඩුවීමත් සමග අපි දැන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නවා වගේම සාර්ථක බීජ ප්‍රමාණයක් ලබා ගන්න සාර්ථක වෙලා තියෙනවා. COVID-19 මැඩලීම සඳහා පෙරමුණගෙන කටයුතු කරන රණවිරුවන් සහ සුවවිරුවන් අගය කර සකස් කළ සුවවිරු රණවිරු උපහාර ගීතය අද එළි දැක්වුණා. ඒ වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ ශ්‍රවණාගාරයේදී. වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ හෙද නිලධාරිණි භාග්‍යා බෝයගුඩ මහත්මිය මෙම ගීතයේ පද රචනය, තනු නිර්මාණය සහ ගායනය සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ සහ රෝහල් කාර්ය මණ්ඩලය රැස්ව සිටියා. රාත්‍රී පුවත් විකාශය ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.